මෙච්චර මේ රට බංගලොත්තලා මෙච්චර මේ රටේ මිනිසුන් කණ්ඩ බොණ්ඩ නැතුව පෝලිං වල ගිහිල්ලා ඖෂධ ගන්න රෝහලට යන අහිංසක මිනිසුන්ව අද මේ තත්ත්වයට පත් කරලා තියෙනවා. එක දිගටම රූපවාහිනිය බැලුවොත් ප්‍රවෘත්ති බැලුවොත් අපි දැක්කා නුවරඑළියේ ඇස් අන්ද වුණා රෝහලේ ඒ ප්‍රතිකාර වලට ගිය ඒ වගේම පේරාදෙනිය රෝහලේ තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. පේරාදෙනිය ළමා රෝහලේ අවුරුදු දෙකාමාරක කුඩා දරුවෙක් කකුලක ශල්‍යකර්මයක් සඳහා ඇතුළත් කරනවා. ඒ දරුවට නිර්වින්දන ඖෂධයක් දෙනවා ප්‍රොපෝල් කියලා. ඒ නිර්වින්දන ඖෂධය දුන්න ඒ දරුවා ජීවිතක්ෂයට පත් වෙනවා, මරණයට පත් වෙනවා. ඒ දරුවව මරනවා. ඒ දරුවව මරනවා. හරි, ඒ දරුවව මරලා දැන් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ විශේෂම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීගෙන් අහපුවම කියනවා විජිත ගුණවර්ධන. මේ නම අනිවාර්යෙන් මාධ්‍ය දාන්න, විජිත ගුණවර්ධන. එයා මොකද කියන්නේ? මේ අපිට මේ මාධ්‍යවේදී ඔබ වගේ මාධ්‍යවේදීෙක් අහනවා මේ ප්‍රොපෝෆෝල් ඩ්‍රග් එක නිසා, මේ නිර්වින්දන ඖෂධය නිසා මේ කුඩා දරුවෙක් මැරලා තියෙනවා මැයි 25 වෙනිදා. මේ දරුවව කරුණා කරලා මේ දරුවට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න සහ තවදුරටත් මේ වගේ අකල් මරණ, මේ මිනි මැරුමක් මෙවැනි දේ සිදු නොවෙන්න අවශ්‍ය කරන කටයුත්තක් හැටියට ඔබතුමාලා මේ ඩ්‍රග් එක එහෙම නැත්නම් මේ නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කරන්න කටයුතු කරනවාද කියලා. එතකොට එතුමා මොකද කියන්නේ? මෙන්න මේක අහගන්න හොඳේ. ඔබ වගේ මාධ්‍යවේදියෙක් අහපුවම කියන දේ මේ 6 වෙනි මාසේ 19 වෙනිදා. හරිද? එයා මොකද කියන්නේ? මාධ්‍යවේදියෙක් අහනවා මේක අසාධු ලේඛන ගත කරන්නේ නැද්ද කියලා. එක බැච් එකක සාම්පල් එකක මේ වගේ දෙයක් වුණා කියලා සියලුම දේ අසාධු ලේඛන ගත කරන්නේ නැහැ කියලා කියනවා. හරි, මේ මාධ්‍යවේදියා අහනවා තවත් මරණ සිදු වෙනකන්ද ඕගොල්ලෝ ඉන්නේ කියලා. එහෙම කියලා මේ ප්‍රොපෝෆෝල් කියන ඖෂධය මේක මේ රටේ ලියාපදිංචි කරලා නැහැ. ලියාපදිංචි කරලා නැති ඖෂධය අප්‍රේල් 29 වෙනිදා 2023 report on failing sample propofol injection USP 500 mg 50 mg 50 milliliter කියලා මේ report එක, මේ report එක එලි දක්වනවා. කවුද මේ report එක එලි දක්වන්නේ? National Medical Quality Assurance Laboratory එකකින්. හරි, එහෙම වෙලා තියෙනකොට ඊයේ දිනේදී බලපිටිය කොස්ගොඩ හිමාලි ප්‍රියදර්ශනී කියන කාන්තාව, අවුරුදු 35ක කාන්තාව දෙදරු මවක් ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ ශල්‍යකර්මයකට ඒ කාන්තාව ලක් කරලා ඒ කාන්තාවටත් භාවිතා කරලා තියෙනවා කියන තොරතුරු අපිට ලැබිලා තියෙන්නේ මේ ප්‍රොපෝෆෝල් ඩ්‍රග් එක. එහෙම නැත්නම් මේ නිර්වින්දන ඖෂධය. එතකොට මේ දෙවනි මරණය සිදුවෙනවා. දෙවනි මිනි මැරුම සිදුවෙනවා. ඔබ කල්පනා කරලා බලන්න, ඔබේ අම්මට, ඔබේ පුතාට, ඔබේ දරුවට, ඔබේ සහෝදරයෙකුට මේ දේ සිදු වුණා නම්, ඔබේ පවුලේ කවුරු හරි මරුණා නම් ඔබ මොකද කරන්නේ? අපි රෝහලකට යන්නේ අපිට ලෙඩක් තියෙනවා නම්, දුකක් තියෙනවා නම් සුව වෙන්න. හැබැයි මේ රටේ අද රෝහල් පද්ධතිය තුල මේ ඖෂධ නියාමන අධිකාරියේ මිනි මරණ, ලේ පිපාසයෙන් වැඩ කරන මේ විජිත ගුණවර්ධන වගේ, ඒ වගේම SD ජයරත්නල වගේ පුද්ගලයන් පැහැදිලිවම සල්ලි වලට මිනි මරණ, NMR එකත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් වගේ වගක් නැතුව මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා තමන්ගේ සාක්කු පුරව ගන්න වැඩ කටයුතු කරනවා. මේ රටේ ලියාපදිංචි නැති ඖෂධ ගෙනල්ලා, බාල ඖෂධ ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ව මරණ මිනි මරුව ටිකක් අද ඔබ තමුන්නාන්සේලාගේ බදු ගෙවන බදු මුදල් වලින් පඩි අරගෙන, යාන වාහන අරගෙන, රියදොරු අරගෙන, ඩීසල් පෙට්‍රල් අරගෙන ඒ මදිවට කොමිස් කුට්ටි ගහලා මේ අය අද සැප විඳිනවා. අපේ රටේ මිනිස්සු මැරෙනවා. අපි සමගි ජන බලවේගය හැටියට පැහැදිලිව කියනවා
ලෝක සෞඛ්‍ය සංවිධානයේට WHO එකට ගිහිලා මේ පිළිබඳ බඳව පැමිණිලි කරනවා අපි. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. ඒ විතරක් නෙමෙයි අපි යුරෝපා මානව හිමිකම් කවුන්සිලයට යනවා. අපි යුරෝපා මානව හිමිකම් කවුන්සිලයේ කියනවා මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ රටේ මේ NMR එක ඖෂධ නියාමන අධිකාරිය තියන්නේ මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න ඖෂධ නියාමනය කරන්න ලියාපදිංචි නොකර ඖෂධ ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ව මරනවා කියලා අපි අනිවාර්යෙන් කියනවා. ඒ කියන්නේ කේලම් නෙමෙයි, ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට තියෙන ආදරයට, අපේ රටේ මිනිස්සු ආරක්ෂා කරගන්න, මුන්ට හම්බ කරගන්න, මුන්ගේ දරුමල්ලන්ට මේ ලේ සල්ලි වලින් කණ්ඩ බොණ්ඩ දෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මේ රටේ මිනි පහක් මැරලා තියෙනවා, ගැබ් ගත්ත අහිංසක මේ මව්වරු මරලා තියෙනවා, මව්වරු මරලා තියෙනවා. මේ මව්වරුන්ගේ ලේ මතින් මිනි මතින් සැප විඳින මේ නිලධාරීන් සහ දේශපාලකින්ට කියනවා ඔබට හෙන ගානවා, මේ ඔබ හම්බ කරන සල්ලි අලු දූවිලි වෙලා යනවා කියන එක අපි පැහැදිලිව කියනවා. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මෙච්චර මේ රට බංකොලොත්තලා, මෙච්චර මේ රටේ මිනිස්සුන කණ්ඩ බොණ්ඩ නැතුව පෝලිං වල ගිහිල්ලා ඖෂධ ගන්න රෝහලට යන අහිංසක මිනිස්සුන්ව අද මේ තත්ත්වයට පත් කරලා තියෙනවා. එක දිගටම රූපවාහිනිය බැලුවොත්, ප්‍රවෘත්ති බැලුවොත් අපි දැක්කා නුවරඑළියේ ඇස් අන්ධ වුණා රෝහලේ ඒ ප්‍රතිකාරවලට ගිය, ඒ වගේම පේරාදෙණිය රෝහලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා, ළමා රෝහලේ පේරාදෙණිය ජීවිතක්ෂයට පත් වුණා, හද්දෙයියනේ සෞඛ්‍ය ඇමතිගේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ඇමතිගේ දිස්ත්‍රික්කයේ රෝහලේ මේ විදිහට මැරෙන්නේ. ඉතින් එතකොට කල්පනා කරලා බලන්න මේ රටේ අපිට කොහෙද තියෙන්නේ ආරක්ෂාවක්. මේ පරීක්ෂණය කරලා තියෙන්නේ අප්‍රේල් 29 වෙනිදා. මේ පරීක්ෂණය මේ රිපෝට් එක දීලා තියෙන්නේ මේ ඖෂධය නියාමනය කරනකොට මේක රිපෝට් ඔෆ් ෆේලියර් කියලා දීලා තියෙන්නේ අප්‍රේල් ජනවාරි 29 වෙනිදා. ජනවාරි 29 වෙනිදා දීලා තිනවා පැහැදිලිව මේ රිපෝට් එක ෆේල්, මේ ඖෂධය භාවිතා කරන්න එපා කියලා. මේක මේ රටේ නියාමනය කළා නැහැ, මේ රටේ ලියාපදිංචි කළා නැහැ. එහෙම තියනකොට අහිංසක මිනිස්සුන්ට මේ එන්නත් දීලා මරන්නේ මොන නිලධාරීන්ද, මොන දේශපාලකින්ද, මොන තමන් ගැනවත්, තමන්ගේ රට ගැනවත්, තමන්ගේ රටේ මිනිස්සු ගැනවත් කැක්කුමක් නැති මේ වගේ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරලා වහාම හිරේ දාන්න අවශ්‍ය කරන කටයුතු කරන්න කියලා අපි කියනවා.